චක්කවාලේ සුවතරා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරා ජස්ස සුනන්තු සද්ගමුක්කදං දම්ම සාවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්ම සාවන කාලෝ අයංබදන්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතුූ වරහතුූ සම්මා සබුද්දස්ස නමුතස්ස භගවතූ වරහතුූ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ලෝකයේ විශාල පිරිසක් අද මේ හෝරාවේ මේ දේශනාවත්්‍යක එකතු වෙනවා අන්තර්ජාලය සිට විශාල් පිරිසක් දේශාව නැවත නැවත ශ්‍රවණය කරනවා එකම දේශනාව විසිතිස් වතා වහපු අය මටහම්වෙලා තියෙනෝ තු වැඩ කරන අතරේ වාහන මේ දේශනා ඩවන්ලෝඩ කරගන ඒවා වාහන ඇහෙන විදියට සලස්වාගන නිතරම ගමන් බිමන් යන වෛද්‍යවරු මටහම්බවෙලා තියෙනවා දම් පෙේද මට එක් තරා මහාංචාර්වරයක් කම්බුණ ඇයකවා මෙහැම වෙලාවකම කාරය බහුලයි වෛදි පිටේ වැඩ කරන්නේ හැබැයි මම පුළුවන් තරං ගෙදරිඳලා යනකං ගෙදරින්දල යනකම් මම මේ දේශනාහගන යන්නේ ඒ නිසාම මේකට මට ය දේශනාවල අහන්ද නිදහසෝන නිසාම මම පෑයක විතර ගමනක් මට තියෙන්න්නේ එතකොට ඒ ගමන ඇතුලේ සමහට විනාඩි පහලවක්විතර වැඩියනුත්තියනවා. ති මම මට ගියාට පස්සේ දේශනහන්ද වෙලාවක් නෑ. ඒනිසා ස්නාස මම ඒ වෙනම රියදුරෙක්ගත්තා.ොකද මටම පාරතියන තදබදයක්ක කළබලකාරි කමත්තික මට වාහන අරගෙන යනගම. මේ දේශන අහන්ට තියෙන මනසිකාරය බිඳිල යනවා. ඒනිසා ස්වානම්ස මම අලුතිං රියදුරෙක් අරගත්තා. මිචරකල් මම ගේ එක මම දේෂ්ඨ කතිකාචාරයවරයක් වෙදයට වැඩ කරන කම්ම මම තමයි වාහන අරගෙනගේ හැබයි මං මේ දේශන හන් ඩුවමනාවට තමයි ලියදුර ගත්තේ. ත යනකනුත් මගේ ප්‍රධාන වැඩේ දේශනහන එක තින් එනකොටත් මම කරන්නේ ඉක්මනින් දේශනාවක් අහන්න වැඩ පිළිවෙලලා හදාගෙන වාහනෙට ගොඩ වෙනවා මං එෙදරට එනකොටක් මම සන්සුන් වාහනට ගොඩවෙලා මම ආයතනයටග වාහනින් බැහැල යනකොටත් මම සංසුම් හැබැයි සාමිනාාස මච්චර සංසුම්කමක් මට මීට කලින් තිබිලා නෑ මච්චර සංසුන්කමක් මට ඇතුළේ තිබලා නැහැ මම කලින් වැඩට ගියහාම එතනින්න අය බොහොම නොසන්සුම් වැඩට ගියාට පස්සේ එතනන්න අය බොහොම නොසන්සුම් කලවලින් මම අප බව දැනගෙන ද යිදදි පීට වගේ තැංගුල අපට තේරනවානි ප්‍රයෝගක වැඩන තිෙන්නේ එතකොට තිරි එක විතරක් නෙම ඉතින් එතකොට එයයි උකොම නොසම්සුම් අපේ අධ්‍යයෙන අපේ පීටඒ මොනවාහරි එසයිමට එකක් හරි ඒවත් නැත්තං මොනහරි තිබ්බොත් ඒක පළවෙෙනීෙන් බෙලාවටම කරලා දෙන්නේ මට තමයි ශිෂ වෛදි ශිෂ්‍යෝ හතුව මම්බොහම දරදලු විදිහයට වැඩ කල තු ඒ අත් බොහම නොසුන් මයදී ඉකුළ නුසුන් ඉකුළ දන්නවා මොකාක් කර පුංචි වරදකුණොත් හරි කළවුලයක් වෙන්නේ කියලා දැංහාද්‍රණී මම වාහනින් බහිනකොට මම සංසුන් ඒ අයත් සසු එම් බලන්න තමං සංසුන් වෙනකට ලෝකේම සංසුන් වෙලයනවා. ඔගුල ලෝකයේ සංසුම් කරන්නේ අන්ඩිපා තමං සංසුන්වෙන්න තමං සංසු වන්න එ ලෝකයේ සසුම් කරන්දයන් දෙ එපා කුනාටෝක ටහුවිච්ච කරල්ලෙ කුුණටුව සසුම් කරන්ඩයන්නේ ඒ අතකවහල යා සංසු ඉන්නවා. කුුණාටුව සංසුම් වෙනකක් ඇබැයි කුණනාටුව සසුම් වෙන කක යට ඉන්න බැරුණු තයයා වනසෙනවා. එක තෙමිල වෙනසෙනවා. මොකාකර හේතුවක් නිසා එයාට වනසන්දති නිඩකඩ හරිම වැඩි. එතවට දැම් බලන්න ඒකපු කතාාව බොහම ලස්සන කතාවක්. මොකක්ද මම සංසුම් වෙනකොට ඒ අයත් සන්සුන්. ම නොසන් වන ොට ඒයි හිත දුවනවා හිට දුවනවා හරී කලබලි. පුද්දුම්ම කලබලයින්. එතටේ පුදුම කලබලයකින් ඉගොලු වැඩ කරන්නේ ඒ එතුමියකින් චෝදනාවක් කයි කියන බහිත තුර ඇයි සංසුන් වෙලා යනකොට අරායගෙත් කලබල නෑ. එනං ලෝකයට දෙන්න පුළුවන් හොන්දමදේ තමයි ලෝකය තුළ නිවන්ට පුළුවන් හොඳම දේ තමයි යෝගොල්ල නිවෙන එක. අම්ම නිවිල් අනන් ගෙදරම නිවෙනවා. අම්ම නිවෙන්න්න ඇතු අම්ම ඇවිස්සවෙල දරුන්ට කෑ ගහන් වන දරුව නිවෙන්නත් නෑ. ඒක ලෝක ධර්මයක් තමන් නිවෙනකොට තමන්ගේ අවට ඉන්න ඔක්කෝම නිවෙන්න පටන්ගන්නෝ. සාරිපුත්ත හාමදුරුව සක්මන් කරනකොට සාරිපුත්තයන් වහම්සේ දිහා බලාගන සාරිපපුත්ත හාමුදුරුවෝ දිහා බලාගන සාරිපුත්තයන් වහන්සේ සක්මන් කරන වෙලාවේ භාගදුනාහස වදාලි සාරිපුත්ත න්නතර සාරිපුත්ත න්න තර ධර්ම දරයිද කොයිතරන් ධර්මිය දන්නවාද. ය සාරිපුත්තත් එක්ක යන කෝම හොඳදර ධර්මී දන්නයි ඒක ඒ හැදේ. ඒක තමයි ලෝකයේ හැඩේ. මොගගල්ලාන මහරාතන සක්මන් කරනකට භාගදුනස වදාලේ ඔය මොගගල්ලාන මන්න තරං, ර්දිමත්දව ට නොක්කොම රරිදිත් භික්‍ෂුන් ඉන්න ොගල්ලවට එක තු ලයි ොක්ොම ඒරදිම තායි කියනවා.ඒ ලෝක ස්ොභාවයා. විද්්‍යකූට පරවතයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සක්මන් කරන වෙලාවක පන්සිියන් භික්ෂ සංඝයා පෙන්නලා බුදුරජණසය ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද ය අරුනුරුද්ධ බහෝම ර්දිමත් කෙනෙක්. දිවැස්ලාබින්න අන්තර අග්‍රයි. ඔය පන්සසියක් භික්‍ෂුණස් ලොක්කෝම දිවැස්ලාබීන් කිය. කො ඒක අපට තේරෙනවා අපි ඇසුරු කරන සමාජය ඇතුළින් අපි අපේ ස්වභාවය තමයි මතුවන්නේ ඇතු අපේ ස්වභාාවයෙක් නික කළඹිච්ච එකක් නම් ඒ ගෙදර හම්බවෙනි කළඹිච්ච දරුවූ ඊට වඩා දෙයක් කම්බෙන ස්වාමීන් වහන්සේ කැළඹිලානං ඒ උන්වහන්සගේ ශිෂ්ානු ශිස පරම්පරාවම කැළඹෙනවා කැළඹෙනවා ඒක ලෝක ස්වභාවයක් තොට දැන් හාමුදුරුවන්ට ඒ පන්සල හදරුවන්ට ධර්මී නැත්තන් ඒ පන්සල ඉ හඳුරලගේ ධර්මී නෑ එ ඒ එක ස්වභභාවයක් ඇ රෝගල්ලන් ඒ ස්වභාවයට තමයියට ඒ නිසා තමයි බුදුරජාණන් මහම්සේ අපට පාරිසරිකු සාධක හරී වැදගත් කියල මතු කළින් දැන් අපේ ජීවිතය ඇතුළේ අපට තියෙන්න්නේ සුරක්ෂිතකමක් නෙමේ පරිශ්සමක් නෙමේ අනාරක්ෂිතකමක් ආරක්ෂිත කමේ අයින් කරලදාල ආරක්ෂිත මූලික ක්‍රමේකට එකතු එෙන්න්නෝනු. එතටේ මූලික ක්‍රමේයට එකතුනාට පස්සේ අපට පුළුවන් පරිපූර්ණ ආරක්ෂාවට යන්න අ අවස්ථාතු අයිමකද නාරක්ෂිතකම කියලකත් තියෙනවා දෙවැනි පියවරතියෙනවා ආරක්ෂිත ෙටි කාලි වැඩ පිවෙලා. එක ාරම දර්ක කාල වැඩ පිළියල අන්. ස කෙට කාලන අ ආනාරක්ෂිතකමින් මිදුරන්ට පස්සත වහලය දිසට වහලක් නැති මිනිෙක්න යා පැලක්කරි හදාගන්නඩ ො නිසල්ලට පසපුුව හොඳගේයක් හදාගන්න නෑන කදරරි බොහම තට්ටු දෙකතුක හොඳ ගේයක් කදාගනම යනෝකිලයා පාරී නොනය කකදාව ගයක් කම්බෙන්නේ. ස්සල්ලම මේ අනාරක්ෂිතකම අඳනාගෙන අපි ආරක්ෂිත වැඩපිළිවෙලකට එන්න ෝන. ඒ ආරක්ෂිත වැඩපිළිවෙල ඇතු ලේ අතිිෂේ සුරක්ෂිතකට ඊලට යාන්න පුළුව. කම තමයි බුද්ධදේශව කන මත්‍යයාා දුෘෂ්ටිය ලෞකික සම්මාධිට්ටිය ලෝකෝතර සම්මාධිට්ටිය කියලා. අනාරක්ෂිතකම එක්තරා ආරක්ෂාවක් කදාගන්නකම් කෙටි කාලි ආරක්ෂාවක් ඒ පස්සේ දීර්ග කාලීන ආරක්ෂාව ස්ථාවර ආරක්ෂාවකට යන ලෝකෝත්තර සම්මාධික්්ටිය. එතර දැඟගු බලන්නවනමොකැද මං කොතන දෝතනීමේ ම මිට්‍ය අද රෘෂ්ටිමත ඉන්න කෙනෙක්ද ලෞකික සම්මාධදිි්ටියයට වත්ම ඇවිල්ලද ලෝකත්‍ර සම්මාධිටියරයන්නේ ෝත්‍ර මදි ම ස්තා කෙට කාලන වි යි ෞකික සමාධීිකත්ත. රක්ෂිකමැතමයි ලො මි . එතු ොන්ට මේ රක්ෂාවන වැඩ පිළි ම්බලති වාද. දැම්ම වෙසක් සතින්නේ ක්ති මොකට දැන් ලෑස් ම. ඔගළ මොනද කරන්න හිතාන දැම් වෙසක් සතිී වෙනවිින් සස්මති නද. තමන්ගේ ඔය හිස් විතාර් ව මහසගනන්ල්පනා කරන්නේ. එතකොට සමහර හිස් දේවල් වෙනුවෙන් කසමර කාන්තාව මහසගනන් කල්පනා කර කරන්නවා. මටක මහත්්‍යයකිව ඒ මහත්ත්‍යයක්කව මෙහනේ හාදුරනනි දැන්තම යළලුවටික නිදහස කමන ඇයි කෙලවා. අපේ නෝන ගියාවුරුද්දේ මේ කොහේ අරි මාලයක් තියෙනවා දැකලා. හැමදාම පඩියෙන් ගානක් එකතු කරර එකතු කරර ඒක වෙනුවෙන් සැලසුම් කර න යාන්තම් මගගේ සතිය කරගනවා දැන් තමයි මගගේවලුවට නිහස වන නැත්තන් හැමදා ක ගැක තු අවරුද්ක්ක මාල ගන ර්ගහද හදීදලා. අවුරුද්දක් එ අවුද්ධ කරමමන සැට කියයා කියා පඩියෙන් කොටස පොට එකතු කරලා. එති අවරුද්දක්ගේ මාලයේ සම්බන්ධ විතාර්ක විචාරත් එක ගනදිනු කරරින්දලා. දැබ විසක් සතියනන්නේ. ෙක් පොි සතියක කාලය ඇතුලතව ොල් මක්ද ැ බුදුරජාණන් වහන්සේගේ මේ ත්‍රයි මංගල්ල වෙනුව මොනවා දෝගොල්ල රන්න හිතාතගනින්නේ. එ මො ෑස්තිියන් ති නොද. එල් ස්තිය නෑ කියන ගලගේ ලෞකික සම්මා ි්්‍ය පවතින බදක්. එම ලස්තියන් ය කියල කියන්න. එතකොට දැන් අනාරක්ෂිතකම කියල කියන්නේ දැන් අපිියෝකට මිහෙම කතාගරම ර. බදුරජාණන් වහන්සේ වදාල ප්‍රධාන ධර්මනයායකින් ගම්මු මෙහමේකක් අනාරක්ෂිතකම කියල කියන්නේ මිත්‍ය දෘෂ්ටිකත්තේ මත ඕගොල්ලු ඇැපිරෙනවා කියල කියන්නේ මිත්‍යා දෘෂ්ටිය මත පිහිට පුකමක් තියෙනවා කියල කියන්නේ එනමකට. මොකක්ද ඕගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ පිළිබඳූ ශ්‍රද්ධා උපදින් නැත්තං. බුදුරජා හල ්‍රදා පද නැත්නං. ධරමය පිළිබඳ නිකං සද්ධහාවක්කිපදිලා නිකං අප්‍රමාදීවෙෙන් ඕන ප්‍රමාද වෙන්න නරකයි කියලා හිතෙන් නැත්තාං. සංඝයා පිළිබඳ සද්ධාවක් උපදවාගෙන අනේ කවද්ද මම මෙබඳු නෙක්කම්මඒකට එකතුවෙන් කාමයන්ගින්වෙෙන්වෙච්ච හිතකින් අකුසල්වලින් වංවෙච්ච හිතකින් මං කවද ගනු දෙනු කරන්න කියමයි වෙසක් සතිවත් ඔපලට හිතෙන් නැත්තං. ඒකමි කෙනෙක් කියලෙන් ඕන එකන මේ එක හිතෙන් ඕන එක. ඕෝ එහෙම හිතෙන් නැත්තං ඊට පස්චි පින්නී මේ සීලයක් ගැන ඕගුල්ට අහම අදහසක්ඉන්න නැත්තං එතන තියෙනව අනනාරක්ෂිතකමක් ඊළඟට අනාරක්ෂිත දෙවැනි පියවට තමයි එතු රදිනං ඔගුොල තිසරණයයි සීලය ගැන සවවිද නැත්තං ඔගොලු ඉමි අදධ අනමක බැහුව කියල මේ ප්‍රශ්න විිඳ ගන්න බෑ එයා තුළ ධර්ම ඔස්සේ ශක්තිමත්වෙච්ච කමත් සක්තිමත් වෙච්ච ස්රූපයක් එයා තුළු නෑ එයතුළ මකත් දකින්න ලැබෙන්නේ ඊළඟට හැම වෙලාවකම අභ්‍යන්තර පටික සම්පයුක්ත වැඩකර කර ඉන්න ඕනම් නිකන් ලෝකයේ හැමවෙලාවම ගැටෙන්ඩ පුළුවන් විදියට නම් පේත්නි එක හැම වෙලාගුම කියන්න මේ නිකම් ම අවස ගන්ඩෙහිම පා කියල කියන මටම නඟින්නේ දනුවනි මං ඇවිසුනොත්තහෙම කියල කියන මට්ටම නඟින් තියෙන්නේ ඒ ඒක මිත්‍ය ආදුෘෂ්ටිය ඒක නයා මේ ඉදිනදා ජීවිත ඇතු ලස්සන ගවිතකඇට ඇති එයට බුද්ධසාසනය පිළිසරනත් තියෙනවා කියන්න තන අපිතා කරන්නේ එතර ඒ අඳදුරාගත්තයකත් හොදයි අන්ඳුරගත් ත්‍රපුල නැගගේ ටිදන නැගී සිලින්න පුළුවන්. එතකට දැ ඒ ඒ පටික සම්පයුක්ත භාව නං ොගොල් අට තියෙන්නේ ඒ පටික සම්පයුක්ත භාවේ තියන තැනක තිය ඉතියා අවධනමක් මිත්‍ය ෘෂ්ටිකත්තය ආරක්ෂ්‍රිත නෑය කොච්චර කූඩුවෙල්ලුවත් මොන තරන්තුරංහදන් බලාන හිටයත් දන්සල්ුවට සල්ලි දෙන්න බලානීහිටියයක් දන්සල් වල පොලිම හිටකෙන හිටියත් යංහහාන්දරෝත් එක්කම එකතු වෙලා නිං ගොයි පන්සලේ එකක ලයි් ධනේවා හොඩිධානවා ඊට පස්සේ ඔය වගේ තියෙනවාන පන්සල් වල හරියට හරියට ඕ තමයි පන්සල් වල තියන්නේ. ට පස්සේ නිකන් වෙසක් එක වෙනුවෙන් කොහොමද නින් සිරීපාදය අනුරුවක් හදන්නේ සිරීපාදය අනුරුවක් හදන කෝ තිික එකෙක්ට වැදගතක නමී සිරිපාදය අනුරුවක් හදනවා කෙනෙක මහාලොකුදයන් නෙමි ඒක. එත එමත් ඒකන පටික සම්පයුක්ත ාව නතින තැනත් අමදාවන් කාර දෙකයිමකක්ද ශ්‍රද්ධාවයි සීලය යිනෑ එක එකක්විදිරපිකන්නේ මිත්‍යයා දුෘෂ්ටි ඉන්නේ ඊළට පටිග සම්පයුක්තව හැසිරෙනවා මිත්‍යාදුෘෂ්ටයේ පටිග සම්පයුක්තව හැසරෙනවා යා පන්සලේ බුදුරජාන් වහ ස මල තිබ වැඩ මවල තිබක් යනු පි හද න ගේ කලාට වැඩන්න. ඒගේ ඇතුළන්තේ හරියට මේ බුදුරජනසගේ ශ්‍රාවක භාවය ඇතුලේ ාත වහස බිවිින් ලස්ච ක්න එම කක්තේද නෑ ඊට පස්සේ ඊළඟ කාරණයේ තමයි පින්නත්නී ලෝකෙම් සුභවසියෙන් ඔගුල්ලද පේ නෝන ඇස කණනාසේ දිවකයි මනස තුළින් නිකං සුභ වසයෙන් අරමුණු හම්බේ නොනන් යෝ නිකං සුබයි සබභයි වගේ නික ඔු වැඩ කරනවාන ඒවා හොයාගන අන්්ඕන කියල හිතෙන ඕන ඒවා හොයාගන යන ගමම් බවය පනවා ගන්න ඕනන් අන්න ඉතනත් බුදුරජනසකගේ මූලික දේශනා ඇතුල එක්තන මති දෘෂික සුභාහරමුණ ඔය හෝය නොන කොහෙද ලසනම තුරන තියන්නේ අං රාබල් පන්ස ලෙස කුඩුවව තින බදගම් බල පංගිගන්න තියෙන්නේ. වෙසක් කුඩුවන තරමුණ සුභ වසින් ගන්නා කමක් තිය නොනන් හිට එ හාට ගියපුූ චින්තනයක් නැත්තන් මහලක දෙයක් නම මහද නම දැමිසක්කාලනකොට මොද කරන්නේ ලංකාවේ තොරංගහනෝ තොරන්ගහල මිනිසුන්ට වෙනසකටත්තක හොඳයි එතකොට ඒ තොරංගහලම බේබද මි සුටිකන් ලෝක විරදු කිය කිය ඉන්නෝ එතකොට මොද කරන්නේ ලංකාවපාසකම්මල ලංකා උපාසකම්මල ගිහි අරර මිනිසුන්ට සල්ලි දෙ නොක කියයක්කරරි. ඒකල අට ොරණ ති බලලා කො මයි නමකිව නෑ තවම කියලා. ම කියනක යයා බලානීන්නවා නම් කියල අර හිස් මනුස්සෙක් මොහර මොනහරරි අර කවිටිකක් කිව්වාහම ආදංහරි කියල සාධකාර දිලේ නො එන්නො ඒගේ දෝම දුපත් බෞ්ධ මකට තියන්නේ. ඒ මට්ටමත්තිය එත අරමුණු සුබවසින් අහුෙන වනන් තොරන ස්තරාහරි එතන තියෙන මිත්‍ය හාආදෘෂ්ටිකක්ත්ය මිද්‍ය අ දෘෂ්ටිකත්වය. කොට එතන තියන්නේ මහ බරපතල මිත්‍යාදෘෂ්ටිකක්ත්ය. බරපල කියන්නේ අතරමික අහිංසකමක් ඇතුලේ හැදික මි්‍යාදෘෂ්ටිකත හිංදකමක් එකකතියේ. එයාට බුදුරජානසක පේද්‍ර ගත්ත කතාව හඳුනාගන්න බැරිකමේ අබුදය තිෙන් ඊට පස්සේ ඔන්න හතුනයි මොකද ඔමවා හැබැයි මන්මෙම කිවට මම්ම හිතන වහම නිමීචයන් පලවිනීකමකදද මි්‍යාදෘෂ්ටය බලවතඩු සදධාවයි සීලඇදකක් විදිට ගන්නක නැත්තංන්. ම ක් ගල් ඇතල ොල ෙන දෘටි කත්. දෙවනියක තමයි පටික සම්පයුක්තෝම වැඩ කරනෝන නිකන් යා වෞසගන්් එපාාවගේ කතානං ඔළුවිතියෙන්නේ. මිත්‍යාදෘෂ්ටිකත්වය තුං ෙනක අරමලිටි සුබවසයන්නම් පේ හම වෙලාකොම. තොරන හරි කමක්න කුඩුව හරිකමත්නෑ සුබවසයෙන්න්නම් පේන්නේ. තේන්නේ මිත්‍යාදෘෂ්ටිකත්වය. මං මේ කතා කරන්නේ නිවාන ග ම ස්්‍රාවක ට මිසක්. පැත් ඉන්න එදින ගනුදෙනන ඇතුේ අවබෝධයක් නැතුව නික ඔහේ ආතපාත නැතුව ැග සුන් න බොද කතාව බොහම පරපතල් කතාවක් මු මේ පෙවර තුනක් ගෙනදැ අපි කියන්න කියන්නේ මොකද අර අනාරක්ෂිත භාවය කෙටිකාලීන සුරක්ෂිකම සහ ස්ථාවර් සුරක්ෂිතෙනක මේ අනාරක්ෂිතකම ගැන්න මේ කියන්නේ ඊට පන්සේ ඊලගේක තමයි නිකං මදය ඇතුළේ ජීවිත මදේ මත්වෙනකම ජීවිත මදේ මත්වෙනකම් මගත් ජීවිත මදේ මත්වෙනවා කියන්නේ ජීවිත මදයේ මත්වෙනවා කිය ලබි මෙතන කතා කරන්න පිනොත්න ඒගැනම මේ ලැබිච්චික මහල් ලොකූ එකක් වගේ නිකං හිතෙනවා එකන මේ මනුස්ස ජීවිතය කම්භ වෙච්ච එක ඉතාම හොඳ දෙයක් විදියට ඇයට වැටහෙනෝ එකන මේ ලැිච්ච මනුස ජීවිතය ඉතාම වටිනා දෙයක් විදියට යා තේරුම් ගන්න. කැන ජීවිත මදයක් තියෙනවා. ඒ ජීවිට මදය හඇතුළේ තමයි යා හැසිරෙන්නේ ඔන්න ඔය ඔය හතර තිබ්බොත්. ඔය කාරණා හතර තිබ්බොත් එයා පන්සේ හිට මිත්‍ය දෘෂ්ියි සිවර පොරගණ හිටියත් මි්‍ය දෘ්ටිකයි බුදුහන්ගේ සිවරපොට එල්ලා හිටස් වැරන්නේ අවබෝධක් කරයි යන්න බෑ. සිවරපොටේ එලිලා හිටියත් බෑ ඇ? නක්ෂ ැනක ක ච ක්ෂේ ක දැ න නරක්ෂ තරු ගන ද තේරුග සග තමන් කියවල බල නොමකද මට සද්ධහක් තියනවාද ආදුරුවලයි ඉමස මට මට සැබෑම ටික සපයුක්ත ඇතුල මගේ වැඩ කරන්න කං ඇමනාකම මන්තුරුවල ඒේ දුරුවලක මඳර ගන්නන න එකක තම හැකියාව. ඊට පස්සේ මට අරමටික සුභ විදියට පේන්නේ ෝ මන්තුරුවලයි අරමරටි සුබවිදියට පෙන මන්ඳදරුවලයි. ඉට පස්ස ඉර්පසි පින්වත්නී මට ජීවිත මදේද තියන්නේ ඒකම ලිච්ච මනුස්ස ජීවිත හලකහ පංකමක් දිර පේවාදමන්දරුවලයි. අනාරක්ෂිත කමන් දේනක අනි පපැත්තම කකද ක අනුපැත්තම ආරක්ෂාව ඔබට මත ඇති බුද්ධ දේශනවසන චතරාරක්ක බාවනා කියලක. එක බාන අහතරත්ති නමොක්ද බද්ධානෂ්‍රති මෙත්තාච අසුබ මරනස්සති දධානස්සතේ මත්‍රයේ අ සුබය මරණ සතේ රටික මනි පපත්ත බලන්න අ මංකයේ පු දේශනාව මනිපත්ත බලන් ස්‍රද්ධාවනය එතරේ සද්ධානය කළ අඳුනාගනම කත කරන්න ඕන බුදධානුස්සතියන්නේෙන් ලෝන බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා ඒ ගුණ දකිද දකින්න පහදිනෝ දකිින්ද දකින්න පහදිනෝ එතර බුදුරජාණන් වහන්සේ අරහං වෙන්නේ කොහොමත බුදුරජාණන් වහන්සේ ඇසින් රූප බලා ඒ රූප කෙනෙහි නොඇලුණු සේක, නොගැටුණු සේක, මුලානොවුණු සේක, ආසාාව දුරුකල සේක කියකෙ දකිනකොට එයාටර බුදුරජාණ වොහන්සකිරෙ ශ්‍රද්ධාව උපදිනවා. සම්මා සබුද්ධ විද්‍යයි. එනොඩයාට ඔලුව එනෙම්කද බුදුරජාණන් වහන්සේ බුරූප දේශ නැතිව. ස්ොවෑන් බුත්්ඥාණයිං. ක්ක සත්‍යයයි සමුදේ සත්‍යයයි නෝධ සත්‍යයයි මාර්ග සත්‍යයි අවබෝධ කලා ගුරුවරෙක් නැතුව. විද්‍යාචරණ සම්පනවි කොහොමද. බුදුරජාණන් වහන්සේ අෂ්ටවිද්‍යාවලින් සමන්විතයි ඒ වෙනුවෙන් පසලොස්චරණ ධර්ම කියලයි ධර්මටිකක් පුහුණු කළ චරණ ධර්ම හැසිරුණා. බුදුරජාණන් වහන්සේ සුන්දර අමානිවනට පැමිණුණ සුගතයි ලෝක විදූ වනසේක භාග්‍යෝතුන් මහන්සේ සංස්ථර ලෝකයයි සත්ව ලෝකයයි, අවකාශ ලෝකයයි බිදගන ඒ කඩාගරි ස්තරාහකින් ලෝකෝත්තර වුණ ලෝක විදූ. අනුත්තර පුරිෂදම්ම සාරතති බදුරජන්හන්සේ අවිායද නැතුව බරපතල වචන නැතුව කාටවත් හිංසාාවක් පීඩාවක් හිත තලන්නේ නැතුව. ඒ කෙනාගේ ආශ්‍රවද අනුසයද චරිතයද සංසාර පුරුද්ධද ඊට පස්සේ යාගේ අධිමුච්චතාවේද ගේ චරිතස්වභාවද අඳුනාගන භාගතනස්සේ යාගේ ඒයාගේ ප්‍රඥාවට ආමන්ත්‍රණී කරනකොට අන්තිම දරදනු මිනි පවා සවුමැලි හද මඩලක්ත් අහිත ශ්‍රාවකයෙක්කුණ අනුත්තර පුරිස දම්ම සාරතිී වනසේක. සත්තා දේව මනුස්සානං දෙවියොද්දන්නේ නැති මිනිස්සුද දන්නේ නැති? මේ සංසාරික චක්‍රරයේ අරය බිඳලදාන විදියේ කතාවක් බුදුරජාස වදාල නිසායි කතාව දෙවියොත් අහගත්තේ අපගේ ශාස්කරූන් වහන්සේගින් සපතා දේවවනුස්සානන්. බුදුරජාණන් වහන්සේ ඒ සැබයි අවබෝධේමත කවදාවත් කෙලෙස්හැඳෙන් නැති මට්ටමට හිතින් කෙලෙසුන්ගෙන් මිදුනා බුද්ධ වනසේක. භාග්‍යෝතුන් වහන්සේගේ රූප ස්වභාවෙන්ද. ඥානස්වභාවෙන්ද ධර්මස්වභහාවේද භාග්‍යවන්ත කෙනෙක් භාග බදවාවන සේක. කියලාර බුදුරජන සිදිහා බලන්න බලන්න පින්නත්නී මේ භාග්‍ය වහන්ස්කර සද්ධහා උපදිනවා ආහෙනන් අර ආරක් කෙටිකාලනා හැබ එහෙම කරහ කියලත් නිවන්ද හින්න බෑ හැබයි යාට යම්කිසිට රැකවරණය තියෙනවා. ආනක ඩැපිපොන ආර රක්ෂික කමින්මි දෙන්න ඕන කියන එතුරන් ශ්‍රදධාව නැතිගෙනාර ස්‍රද්ධ පදි නැද ස්‍රදහ උපදිනවා බුද්ධාන. ඊළඟටි කිවවාම ඒ ස්්‍රාවකයා තුළ පවතින දෙවැනි අනාතකම තමයි පින්නත්නී දෙවැනි අනාරක්ෂිත භාවේ තමයි අර පටික සම්පයුක්ත වැඩ කරන එක. හම වෙලාවකනකන් ගැටන ස්වභාවයෙන් හරි දරදඩු ස්වභාවෙන් වැඩ කරන කම ඒ අපේ ජීවිතය තියනවා දරදන්නු ස්වභාවෙන් වැඩ කරනකම මකද මටහම්වෙලාතිනෝ සමහර මිනිස්සු අන්තිම දරදඩුයි. අන්තිම දර නඩුයි. නවත් මේ ධර්මී ඇතු ලයා හරිම නම්මශීලි වෙලා. අන්තිම දරනඩුයි. එදරමාර් මටමතක එක වාමිනාශසනමක් මටකිව්වා ඒ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ මේ බො ධඩයන් කරන මිනිහෙක්කේ කැලෑවේ නිතරම ඇවිදලතිනවා අර ඒ හාන්දුවෝ ඒ කුටියට මිනිස්සුටිකක තුල මේ මැටිවලින් කුටියක්හදල දුන්න හම ඒ ස්වාමිාන්සේ කුටියේ ඉන්නකොට අර මනුස්්‍යයා දැන් හාන්දරුව ඩැ ඉන්නකුට එතන පහලට මිනිසු මේ උදේ දානනිික් ීම අරං එෙන ලු. ඒ හාන්දරුවයි කැලෙ කෙවරට පිින්ඩ පාති වඩිනෝ ති මේක මේ මනුස්සට හරි කරදරයිලු. අර දරය කරන මිනිහට හරිරදරයි. ඇයි මිනිුස්ුත් එෙන්න්නට ගන්න හාන්දරුව කෙනකුත්තින්න මට දැන් ඩේමට පත්වේ දඩීමට පහරවදිින්ඩයි යන්නේ කියල මෙයාට දැන් හරීම හිත්වේදනාමක් තිබ්බලු. යටටම මනිසුන් කිවල ය න දී වැඩන්න ඕෝ මොනුවටද අරව මෙමෝ කියල මිනිසුන් ගේෙතිර එනඒ නවත් අන්ද මිනිස්සු එතැට එනඒ නවත්න්න ඒ මනුස ගොඩා දෙවල් කරාලු. ඊට පස්සේ මේ න නිසුන් ගේර ්‍රද්ධාව තියන නිසා ඒස්වාමනාස දන්දනෙක නවත්තලනෑ. එක දවසක් මේ ස්වාමිනාාන්ස පින්ඩ පාති වැඩම කරලා එන කොට දැන්සාමනෙ පින්ඩ පාත කරගෙන එන ොට සමහරවිට අටවිතර වෙන්න පුළුවන්දවක්. ට පලදන්නහ. පින්ඩ පාති කර ැල් හොඳට පැන් පහසවෙලා හරරිී හැල්ලූයේ ජවිත. බ ධර්ම තු ට හරිස හැල්ලූ පිඩ පාති ගෙනල්ල ඉබස හඳට පැන් පහසවෙල දාන වලදනවා වලඳල මහ පතුර ර තිබ වල්ටත් ලදන්න තියා ගන්න හ තිබ ප වල්ට ල ට පස රයි ොො ඇත්ෙනෑ. තින් බඳු ජවිත ඇතියෙන ඉතින් ලොකු බරපතල කතත්ත්යන් මොකක්වත් ඇත්තනෑ ඒ බරපතල මනෝභාවයන් මොකූත්ම ඇති නෑ ඉතින් ගොයි ඕක තමයි ජීවිතය එ දෙැම්මන් පහුග කාල එක භික්ෂුවක් කියනවා එක මේ භික්‍ෂුවක් කියනවා වැඩන්නේ ඔහොම ඉඳලා මේ කෙස් ඇති වෙන තැනද කෙස් නසාගන්නඩ පුළුවන් න්නඩෝඕන කෙ මැද ඉඳල තමයි එකරන්න ඕන දන්නඇතිකමට අර සැහැල්ලුව ගැන. ඒ ජීවිතේ මුන්න තර එක්කාමේයට බයිද වැඩයෝයි කැෑකට වෙලන්දල මිනිසුත්නේ කවරුත්නය ඉතින් ඒ ඇන්වල ොමත් කෙ කලන්න ඇමයික කියනවා. නමුත් පින්වත් මුන්න තරං ඔලුවට සහැල්ලුයි දේ ජීවිතේ ඕලාරික බර මොකුත්නය හැම වෙලාවක වැඩකරන ධර්ම විතර්ක විතරයි ඔොුව ධර්ම විතරක විතරයි. ඒේ ධර්ම විතාර්රකත් එක පුද්දුම කාය විවේකයක් චිත්ත විවේකයක් උපදදි විවේකයක් එක තමයි එබඳු භික්ෂුවකන්නේ ඒක ප්‍රසංසා කරන්න වන තත්යක් ඒක ඒ අද ඒකටත් ගරහනවා සමහර පැවිද්ධ ඉන්නවා ඒකට දරහනවා ඇයි ඉගන ගොලුවේ වැඩරන්නේ බ්‍යාපාර බිස්නස වැඩ කරන්න ඔළුුවේ එත ඒක වැඩරන ගොට ඉගුලගේ බිස්නස එකට වන්දී කිය බායට සිල්ගුණ ධර්ම රැගෙන හුද කලාව මොනුවත් නැතත්න් පිවත්න බිඩපාතය ඇරගෙන ඒටික වලඳලා ඒක මුණහරි තුරු නොයි පලතුරු ෙඩිය කනීම දවල් වෙන කොටත් වලඳලා පාත්‍රී හෝදල දාලා පාතර හෝද හුදෙ කලාවේ කුටටියකට වෙලා සැටපුනත් ඒකට සාදුකයන්ඩ ඕන. ඇයි ඕලාරික කාමේ මකක්වත්නෑ. හට ගැන කිස සැලස්මක්නෑ. ඔන්න තරම් මානසික සැහැල්ලුවන්තේක් එක පුද්දුම සැහැල්ලුව එතට ඒ සැහැල්ලූ අතර එතියනෙ මහාදිදියේ හැකියාවක් එක හැමෝටම කරන්න බැරිකා පරණ විදර්ශනා ඥානී ආනුභාවයකට ගත කරන සොඳුරු ජීවිතයක් බඳධ උත්තමකුට යෙන්නේ. එතොටද ඒ සාමිනන්සේ මට මතක් කළ මම ඒකාලේ ඉන්නකොට ඒ වාමිනන්සේ මටකිව මේ ඊට පස්සේ මනුස්්‍යය මොක කරන්නේ ද මේ හාන්දරු පින්ද පාතිගේරප මේහාහු වඩන්නිම නේති අලිත් ඉන්නවා දිවියෝහෙමත් තින්නවා ඒ කැලෑවෙ දිවියෝ ඉන්නවා. එතෝට දිවියෝහෙමත් තිඉන්නවා අලිත් ඉන්නො මේ හාන්දුර බැලවා දැ මේකට මේහාන්දරෝේ කැලෑ වැඩ ඉන්නකට මේ මනුසය මොකද කරේ හොඳ පාඩමක් කුගන්නන්නන් කියලා දැන්මයාගේ දඩයමට හරි අභියෝගයක්න දඩේමට අභියෝගයක් නිසා මයාාමොකද කරේක දවසකින් අර මැටිකුටිය හාන්දරු පිඩ පාති කියට පසේ බිත්ති දෙකක් පෙල්ලදම බිත්ති දෙක පෙරලා දැම පොඩිකුටියන බිත්ති දෙකක් මෙයා පෙරලවා ඊට පස්සේ මේ හාදුරුව ඇවිල්ල බැලුව හාඳුර ැන ගත්ද මේ මනුස මේ එකකරපු ොඩක් කියල ඊ පස්සේ මට ආය ඔය හාදුුරු හම්බ වුණ මාසාහයකින් විතර පස්සේ එත මන්දක් එක මනුස්සෙක් එක මනුස්සේෙක් මේ ආන්දුරුන්ගේ ලඟ පැන්ගෙන තියනමාර්වාමෝ කරනවා මං්‍යවානී උවහන්සේට මේ උපස්ථාන කරන්නත් කැපකරු දායක මහත්තේෙකුත් දැන් ඉන්නවා මෙ එතන නේද කියලා නෑ නෑ ඔය මහත්තයා මේ උදේයට ඇවිල්ලා ටිකක් පැ දෙක තුනක් ඔයි වැඩ කටයුතු කරන යනෝ කියලකිවවා ඊට පස්සේහාන්දුරුන්ට හහින්සීරුවටකිවෝ ඔය තමයි ධර කුටිය පෙල්ලපු දඩයන්කාරය කෙලා එත එහෙමාර සවුමෙලි කරන්ද්‍ර හැකියාවක්තිනො ධර්මය ඇතුලි මහ දරඳලු හිතක්තියන ඩයංකාරය ගෙහිත මටසිල්ලටු කරන්න පුද්දුම හැකියාවක්තියන ධර්මයක් අපි ස්රහතියන්නේ. එතුොට ඒ ධරමය ඇතුලි අපි ජීවමාන වනු තෝගොල්ලෝ හිතනවා අනේ මගේම කෙලෙස් මගේම චිත්තාාවක මටනපානයක කරන්න බෑ බැරිම තැන තමයි ම ඔයට වැඩ කලේ කියළ කියනවා. අ ගැටනකතිය. හැබයි ඒ ගැටනගතේ කියන මි්‍යය දෘෂ්ටියය හැබයි ඒ කෙටිකාලීන විසඳුම තමයි මෛත්‍රිය කියල කිය. නතකොට එබඳු සිතක් තියන කෙනෙක් මේ වයිශාක්‍ය මංගල්ල වෙනුවෙන්. මෛත්‍රීසිත පුහුණු කරන්න පටන්ගත්තුත්. තමන්ටත් ලෝකයටත් මෛත්‍රීසිත වඩන්න පුරදුනුත් එහෙම. ඒ මම දුක් නැත්තෙක් විම්වා බියනැත්තෙක් වෙම්වා රෝගනැත්තෙක් විම්වා. දු පීඩා නැත්තෙක් විම්වා සැපැත්තෙක් විම්වා ශාන්තසුවයට පත්වෙම්වා කියලා මෛත්‍රී වඩන්න පුළුවන්නන්. ලෝකය කෙරෙහිත් මෛත්‍රය වඩන්න පුළුවන ඒක වෙසකුඩු එල්ල නොට වඩා අතිශය ශ්‍රේෂ් සඳරු තත්වයක්. අන්න බුද්ධානුස්සේ මෛත්‍රය දෙවනි තුන්වනි ක අපිමගක්ද කිව තුංවෙනයක තමයි අපිස්තලකව යයාගේ අ නාරක්ෂාව තමයි සුභාරම්මණින් ලෝකය අහුල දන්නේ එක. සුබයි සුබයි කියල මේ එලී ලෝකයේ පස්සේ දුවගෙන යන එක. ලස්සනයි හොඳයි යහපත් කියගිය ලෝකේ අහුලනේක. එහෙම ලෝකයේ අහුලාගෙන යන කමක් අපට තියන්නේ. අදත් අපි ඒවිදියට ලෝකේ අහුලගෙන යනෝ ලෝකයේ පැත්තට දුවනෝ එතකොට ඒකට හොඳම දේ තමයි සුභාරම්මනය මත අපි බහුල වවාසේ කරද්දී සුභවශයෙන් ගන්න මේ ලෝකයේ කිසිවත් නැති බව සියල්ල තුළ පවතින්නේ වෙනස්වන ස්වභාවයක් විපරිනාමීය ස්වභාවයක් වෙනත් ස්වභාාවයකට පත්වෙන තත්ත්වයක් කියලා අත්දකින ලෝකයේ ඇතුළේම ජීවිතාව බෝධයට අදාල් උපකාරාර්ය ගොඩ නඟා ගන්නකොට වෙනදා වගේ අර සුභවශයෙන් ලෝකය අහුවෙනක නවතිනෝ. සුබයි කියලාට ලෝකය අහුවෙනකමක් තිබ්බේ ඒ සුබයි කියලා ලෝකය අහුවනක නවතින්න පටන්ගන්නෝ. අන්න ඒකඒක හැබැ කෙටි කාලින විසඳදුම් මේම නිවන්තකිින්දීම බැෑ විදියට ැලුව කිය. නිවදකි නොනම් අපි අපිකිසලකනි අනාරක්ෂිත භාවය කෙටිකාලි ආරක්ෂිත වැඩ විදිවිධාන සහ ස්ථාවර විකල්පයකට අපිට පස්ස යන්නේ එක පාරම අන්නඩ බෑ මොකද ඕලාරික කෙලෙස්තියාගන පින්ත්නී මි සියම් සියම් කෙලෙස් කඩ්ඩබ. ඕලාරික කෙස්තියාගන කවරකනෙක් කිය නම් හන්දර කාලාබීල නිදාගනන්න ගම නින්ද දෙදී වගේ කියනොනම් නිමන් නිවදකි නොව කියලා කියන ඕනම්. එයට නිවදකින බෑ එයා පලනෙන් කරන්න ඕන එයා තුළ පවතින ඕලාරික කෙස්ටික කඩ්න්නුවට. රිකෙ ෙස් දර න් අඳුරන් ම ර තමන්ගේ දුදරවලත අඳුරන් ගත්තම ඉදවසම ඕලාරික කෙස් ගැටික තමයි මේ කඩන්නන්නේ හැබයි මේ ඕලාරික කෙස් එකට කෙඩවා කියලා ඇත්මවදකි න්නබෑ ස්ාාවර නැකවරණයකට එන්නේ තුන්මි පියවල විදිෙන. ඊළගට යාට එතකනට සුභවසයෙන් ලෝකය අහුවෙන කමක් තිබන එක බෙනද වගේ නෑ අඩුයි. හැබැයි සභාරම්මනි සම්පූරණනයයාගේ ජීවිතය ගැලවිවෙලාග හිින්න. සුභයි කියෙනෙ එක සම්පූර්ණින් යාගේ ජීවිතයෙන් විසි වෙලා නෑ. සුභවසිෙන් යායට ලෝකේ පේනවා හැබයි වෙනදා තරන් සුභවසිෙන් යාට ලෝකය හුවවෙන්නේ නෑ සුභාසි අහුවෙන්න්න ඊළඟට තමයි අපිකිව වාර අනාරක්ෂිතකම තමයි මේ ජීවිත මදයකටන එක. ජීවිත මදේටන එක. යොවුන් මදේකටන එක යව්න මදේ ලංකාව හරිහිට කොල්ලොන්ට තියෙනකන්නේ යව්වන මදේ මාලොකු දෙයක් විදිර පේත්න කාලෙත. යවන මද නිකන් ධර්මීකයනිකම් වයසක මිනිසුන්ට ඕනනිකක් වගේ නිකන් හිතන් ලංකා බෞද්ධයි විනාකම්බල ඒකනෑ වනාගම්ල ඇති දෙකුත්නය බලාන ඇද සහරගම්තියවා නිකන් මොකක්වතම දර්ශනික කතානෑ නවතේ ගොල්න්ගේ දේවස්ථානක දනු දෙෙනනවා අතාරන්නේෑ වෙනවා වැඩ තිබත් හතාරරින්නේ. එන්ගේඒ මිනිස්සුන්ගේ ජීවිතය ඇතුල ජනගත වෙල තින ආගමික පදනම බෞද්ධයන්කින එක බෞද්ධැන්ගේ හිමිකන්නේෑ. එතද බෞද්ධ බෞද්ධ දරුණකා ඒකට ඒ එකට අම්ම වග කියන් න පලවෙනි. ඒගේ දරවා දධර්මී නැත්තන් ඒ අම්ම පලවිනිින් වද කියන්නන් ඇයි අම්ම සම්මාධිට්්‍යය දීලනෑ පොඩි කාලි පුංචිකාලේ අම්ම දරුවට සම්මාධිට්‍යය දීලනෑ පතේ ාධතුන්කැන මෙමකෙක් ධර්මීම මිබන්ඳුව එකක් සංගයන් කැන මෙහම පිරිසක් මේ ඔයා කරන වගේ විපාහකයක් මෙන්න මෙහෙම තියෙනවා ය දන්නවද ඔයා කරනවාට තමයි වට විපාකය හම්වෙන්නේ එමිකක් තිබොත්. ඒ මෛත්‍රී සිත හැම වෙලාකොම තියෙනවා එතුර ඒක නැති වුත්තේමදම්මන් අදේ එන ගමං මං වාහනනකොට බැලවා මේ ඉස්සරහයින් අර ගිලන් රතයක් යනවා ඉස්රයි බොහොම වැදගත් මනුසේක් වැදගත් පාට ඇඳගත් මිනිහෙක් නවා මේ මනුස්්‍යය වාහනය අයින් කර දෙන්නමන පිටිපසින් ගිලන් රතයක් යනවා සංඥානිකුත් කරගෙන එතුෝඩ සාධ්‍යිය රෝගියය ඇති බවට සංඥාව නිකුත්තල තියෙනවා ඉස්සරයින් පිඩ තියෙනවා ඉසරා ගන කාරරිකය මනුස්සේ හ ඉඩ ඉන්නෙමනෑ එතකට අරම අරියෝ වාහන ළඟට මැවිල්ලා එතට එතනනම් අපිල්න්නේ ඒ මනුස්සයක අම්ම එකට වග කියන් දෙපාය ඇයි සම්මාධිත්‍යය දීලනේනි හදවතේ තතමනිය දීලනය දරුවටය අම්ම වග කියන් ලෝනයකට එතකොට මේ මට ඔය අපේඉන්න මේ ්‍රියදුර මහත්යේක්ක වලස්සන දෙයක් සාමින් වහන්ස මම කරන ලස්සන මම කරන දෙයක් තියෙනවා මොකදද එක මන් පුංචි කාලිඳල කරණ එක එක අපේ අම්මා කියාපු එකක් කාඳුරුවනීමට මොකදද ඇම්ියලෙන්සික සද්්‍යය ඇහයිනකොට එකන ගිලන් රථයක සද්්‍යය යහන කොට මගේ ඔළුවට එන්නේ එක පාරම වාහන යන ගමන් හාදුරනේ මගේ ඔළුවටෙනවා මේක යන රෝගයා සුව පත්තේවා කියෙන අදහස මට එනවා කිව්වා. වාහන අරගෙන යනකොට ගිලන්රථයක හඬ ඇහෙනකොට මගේ ඔල්ලුවට එන්නේ මෛත්‍රී විතර්කයක් කියෙනවා කොච්චර හැකියාවත්දක ගිලන් රටේ හනකරම පාව වාහනයන් කරන විතරන් නෙමි වානය අකන විරන විදැ අපේ ැන්ිනද ිය දුර මහත්ත යාය කරන්න පලව ක්මනි සදය හුණු ම ොන්න කාරය බහල දශාවකටගත් ක්ම වාහනයයිං කරන කියල නෙමි. ඉපනි වානයයින්කරන එක ඒ වාන අයිංකරනත් එක්කම ඒ ඒ රතේ දකිනකොට මෛත්‍රී සිතනං එන්නේ එක කොයිතර ලස්සන සම්මාධිට්ටිකත්වයක්ද සල්ලියයනවාද ඒක ඇතුලෙති න සම්මාධිට්ටිකත්වය අර ඉස්සරයි යන මනුසය ටයිඒකු දාගන හොඳට ඇඳගෙන යන ගමන් අරයෆෝනිකුත් කනින් ගහටම යන ගමක් යායට හිතේ නැත්තම් පිටි පස්සෙනවා ගිලන් රතේ ඉඩ දෙෙන් ඕන ක කියලාවත් හිතෙන් නැත්තං ඔගුල හිතනවාද එබඳදු කෙනෙක් පංචස්කන්දේ අතාරට ලස්වේ කියලා. පංචස්කන්ධේ අරම්බයා කෙලෙස් සදාගන්නක නවත්තයි කිය හිතනවාද කරන්න බෑ. එබන්ඳ ක ඒ ස තමයිකර මූි පදනමට එන්න කලින් යා පලවිනි කරන්න ඕන දෙමකක්ද. පලවිදිින් කරන්න ඕනදේ තමයි. යාර ලාෞකික සමාධි්ික හැඩේ අ රක්ෂිකමින් අයින් වවෙල කෙටිකාල් ආරක්ෂකවිධාවල ලතුක් ඒඟට මර මරනය දැන් අර්කි ජීවිත මදයේ තියෙන තැනක එකම දේ ජීවිත මද ඔව්න මදේ ආරෝග්‍ය මදේ තියෙනවනන්ගේ මදේ කඩන්නද නික්කම දේ තමයි අද මගේ අන්තිම දවසද දන්නේ මේ ගෙබෙන්නේ අන්තිම රාස්ථපියද දන්නේ හටම ඉංනෝද දන්නිත්නෑ නැද්ද දන්නත්නෑ හෙටම ඉන්දත් පුළුවන් නොඉදත් පුළුව මංවිතරක්නෙමී හිට මගේ දරුවවා ඉන්ඩත් පුළුව මගේ දරුව නොඉඩත් පුුවන් ඇයි? මරණේ ලියවෙලා ඉවර වෙච්ච කතාවක් මේ කතා ගොඩාවක් වෙනස්කං කරන්න බෑ මේ කතාව ලියවෙලා ඉවරයි එතතුන ගේ ජීවත් එන්නත් පුළුවන් පවතින්නත් පුළුව නොනවතිද පුළුව ඔන්න ඔයවිදිට අට මම මැරෙනවා මම මැරෙන කෙනෙක් ොල පාරක් ලාගෙන යනෝගින් මගේ ආයිශු ගෙලිය නවා ඊට පස්සේ වදකාරයට ගවය දක්ක නෝවගින් ම ජාමරණ කරා දකගන යනවා කියලා දකිද පුළුවන්න්නන් අන්න එතන ආරක්ෂිතකමත්තියන යායට මරණය හම්බෙනකටනාාතනය සනාතකම හැබයි ඒ කෙටිකාලීන විකල්පය කෙටිකා විකල්පය එ කටිකාලි විකල්පේට ආේයයි ්‍රදධාව නැතිකමනිසා පටිකම්පයුක්තව යාතුළ වැඩකරනු නරක්ෂිතයි සුභාරම්මනෙන් ලෝක හුවෙන වනාරක්ෂිතයි. ජීවිත මදේ යව්න මද ආරෝග්‍යා මදය කියනෙන මදගේේ ඇතුළේ යා වාස කරන අනරක්ෂිතයි ඔය හර රක් ුද පත් ම ද ක ම බුදුරජනස චතුරක් ාාවලක බුද්ධා ුසද ම තචා සුබම් මරනස්කති. ඉතිමා චතුරාරක්කා චතුරා රක්කා ආරක්ෂාව හතර පැත්තෙන්. බික්කු භාාවේජ සහිලවා. යම්ගේ ආරක්ෂාව තියන යා ඔය හතර තැනද කියරවා හරීටම හරි කතාවකයක්. එබල මමී හිතලුවක් නමිකේ. ඊට පස්සේ එතන එක්තර ආරක්ෂාවක් තිබුණට පරිපූර්ණ ආරක්ෂාව තියන විදර්ශනාවත්තෙක්ක පරිපූර්ණය රැකවරණයක් තියන්නේ විදර්ශනාවෙ. පවිදර්ශන නැති තැන ආරක්ෂිත. දැි ත්්හ කරන්න වන මේක අර ෙිකකාල විසඳ ම යව වගේ දිී කාල විසදුමක් පත් න්න ක් . ඒක කොහමද කර එක ම න ෞක සම්මධ ෝකත සම දිි ර න කියලා ෝත ම හැබේ තින බෝම ලස්සන ලෞකික සම්මාදිිටියය. මෙයා මැරුොත් ෝවිට සුගතියන් ති නීටකඩ හරිම වැඩි. සිට අනු පහක් විතර ය සුගතිීම කරයෙනවා . අරක්ෂිතයියා. හැබැයි සුගතිී අන්ඩ එහෙම ඉඩකඩ තිබුණට ස්ථාවර නැකවරණේ තියෙන්නේ විදර්ශනාත්මක පරිචේදය ඇතුළේ ලෝකෝත්‍ර සම්මාධිගන්ත මෙතන කොඳ ලෝකෝත්‍ර සම්මාධි්‍යිය මතුරගන්නේ එයා බලනෝ මෙන්න මෙහෙම තක බුද්ධා නුස්සතිය මත සදහව හැදෙනොක වනි බුද්ධානුස්සතිය වඩන කොටයා බලන්න ඕන හැම වෙලාඕකම බුදුරජාණන් වහන්සේ අරහන් නං සිං රප ල ඒ රූප කෙහි නොඇලු සේක නොගැටුුණු සේක මුලා නෝනු සේක තන්හාාව දුරු කළ සේකනම්. මම කොහොමද නොැලීම්න්නේි. මම කෝහමද නොගැටින්නේ. මමකෝමද මුලා නොවීන්නේ ම කොහොමද තන්නාවවා අතහර දාලා ඉන්නන්නේ කියෙලා ඕුල්ල ඕගොලන ජීතේ ඇතුළට අරහන් කියන ගුණය ගලපාගන්න බලන්ඩෝන. ගලපාගන්න බලන්ඩෝඕන. බදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ සතතියඥාන කෘතියඥාන, කෘතඥාන කියන තිපරිවට්ටේ දවාදසාකාරයෙන් ආකාර දොළහකින් චතුරාරි සතතිය බුරු උපදේශයක් නැතු අවබෝධ කලානං මම කොහමද අවබෝධ කරණ යන්නේ. මම කොහම දවසසි දුක්ක සත්තතිය ඇතුළි මාව කියවන්නේ කොහොමද. එක ගුණියකට අර්ථයදෙන්න්න. උදේම විනාඩි පක් විතර ගුණියයක්ක් වඩ ගුණනට විතර රතේ ක්කොම එක පාරන්න. ග ලන්න පන්නවත්නී අද දවසේ මං කොහොමද සම්මා සබුද්ධ ගුණේ මගේ ඇතුළේ දකින්නේ කොහොමද. බුදුවෙන්න බලාගෙන නිමේ. නමුතේ ගුණේ නැති තැනක පන්නවත් අවබෝධක කර යන්න බෑ. මං කොහොමද දුක්ක සත්තිය ඇතුලේ ලෝකේම කියවන්නේ අද. ඔක්කොම දුක්විදිේයට මල් ලෝක වටහගන්න කොමද. මේ දුක හැදින්න එන්න මේ විදියට කියලා රැකයා කර නිස්ථානීද මංකොම දකින්නේ. සිගමන් යදින යාචකය ඇතුළේ? ං කොහොමද දකින්නේ මේ දුක්ත සමුදේ සත්‍යයාගේ පෙර සංස්කාර නිසා මේ දුක හටගෙන තියෙනවා කියලා පාර හිඟන්නික්මන් දකින්නෙ කොහොමද. මේ බෙලාවෙේ මට චිත්ත පීඩාවක් නං ඉන්නේ. මගේ හිතට චිත්තපීඩාවක් කෙනවටම කැමති නෑ. චිත්තපීඩාව වනහි මට දුකක්. චිත්තපීඩාව නම් වූ දුක ගෙනාව එලිය කෙනෙක්න මේ දුක්ක සමුදේ සත්‍යය පෙර අවිද්‍යාවෙන් තන්නාවෙන් සංස්කාරවලින් මේ දුක හැදිිච්චකක් කියලා තමංව දකින්නේ කොහොමද. දුක සමුදේ සත්තිය. ඒනම් ම මේ වෙලාවේ අවිද්‍යාව තන්නාව කෙලේසේ නැතුව මං කොහමද මේ වෙලා වෙ ෝක පාවිච්චි කරන්නේ කොහොමද. අන්න දුක නිරෝධාරය සතතිය දුක නිරුද්ද වන්න පටගන්න යිතකොට. ඒ වෙන මම සම්මාදිිට්ටික වෙන්නේ කොහොමද. සම්මාධිට්ටික වෙන්නේ කොහොමද. ප්‍රතිපධාවට එකතු වෙන්නේ කොහොමද කියලා අර තමංව කියවන කම. ඒ වගේම මෙන්න මේ තියෙන්න්න ඕන. බදුරජාණන් වහන්සේ තුළ බුදුගුණ තියෙනවා කියලා හිතුවත් මේ මෙබන්ු ගුණධර්ම මාතුල වැඩෙනවා කියලා කිවත් මෙතන පංචස්කන්ද ධර්මටිකක් ඇති වෙලා නැතිවලයාමක් නේද වෙන්නේ කෙල දකින හැකියාව තිබබොත් ඒ හැකියාව අපි හඳුන්වන්නේ ලෝකෝත්තර සම්මාධිට්ටිය කියලයි. අන්නතන තමයි සැබෑම සුරක්ෂිතකම් සැබෑම සුරක්ෂිතකම් මෛත්‍රිය ැ ර ි ඩග හැ ంී හ රන . තු ైත්‍රීසිත පුහුණු කරන ්‍රධාන ත න මිකින් లో త ැත් දද. මෛත්‍රිය වඩනෙක ඇතුළේ සත් පුද්ගල ාාවේක් සියල සත්ත්‍යයෝ දුක්නැත්තෝ ත්තුවා කිය කිව්වට සියල්ල සත්‍යෝ කිය ජාතියක් නෑ මෙතන ස්කන්දටික තායතනටික ධාතුටික තියෙන්නේ සත්්‍යයා කියනෙක තన్నනි කරම බොරුවක් කියලා දකින මට්ටමතිින් ඕන. මම දුක් නැත්තෙක් වෙෙන්වා කියනෙකොඩ ජරාමරණ දුක දකින්න ඕන. ියනැතෙක් වෙෙන්මා කියනෙකොට සතරාපා බයදකින්න පුළුව ෙන් ඕන රගැත්තෙක් වෙම්වා කියනකොට බවරෝගෙන් බව සංස්කාරමත පීඩාවෙච්ච ජීවිතේ දකිින් ලෝන. දු පීඩානැත්තෙක් වෙෙන්වා කියනකොට සතරාපා දුකෙන් නැවත නැවස ජරාමරණ දුකට පත්වෙන දුකදකිින් ඕන සැපෑත්තෙක් වෙම්වා කියනකොට අමා නිවන නම් වූ සැපේ දකින්න පුළුවන් වෙන්නලෝන? ශාන්ත සුවයට පත්තෙම්වා කියනකොට නිරෝධ සමාපත්තිය දකිින් ඕන. අන්න ඒවිදියට දැක්වොත්න් එතනතින සැබෑ මත්‍රියච. රියව් හතන ඇතුළේ ඕගොල්ලන්ට ෛත්‍රීසිත වපුරන වනං සිහිනුවන උපදවාගෙන වාසේ කරනක තර, ගොල ඔගල්න්ට දක්න මෛත්‍රරයක්ක්නෑ. ඔගල් ඔගොල්න්ට දක්වන මෛත්‍රයක්නෑ ඒක මයි කරණිය මෙත්ත සූත්‍රයකිවේ තිට්ටන් චනන් නිසිනවා සයානෝවා යාාවතස්වවිකතමි මෛත්‍රීගන කියද කියනවා. ඉරියව් හතර පවත් අද්දිී තිිට්ටන් චරන් නිසින්නෝවා. හිටක නිද්දී වාඩි වෙලායිහිඉඳිද්දී. ඇවිදිද්දී සයානෝවා නිදාාග නිද්දී. ට්ටන් නන් නිසිනවා සයානවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අධිට්ටේ යෝරියාව හතර මතසිහිහතියනවා අනං බ්‍රහ්මමේතන් විහාර ඉදමමාහඒක තමයි ඔගබලගේ සැබෑම මෛත්‍රියන්න ඒ මෛත්‍රයට එකකතුනොත් කවාවත් නැවත ගර්භයකටෙන් නඇති විදිහටම ඔබලනමින් ලෝකය අත්තරල්ල පුලුවන් අතනින්න පුළුවන් ලෝක. එතකන අසුබය. සි න්න <Talks> ො කිය හින්ද ල්ල. ඇයි ස සි ග ැත්ති න්න ැ ගේ එක ොකොത് ്. ලෝකේ තමතුල සුබවසි අහුවෙන හැම වෙලාවකම තමන්ගේ ස්කන්ද ටිකයි පහළල වෙන්නේ. සුබයි කියල තේනීම මතුළ සංාස්කන්දේ පහළ වෙච්ච නිසා. සංකාරස්කන්දේ පහළ වෙච්ච නිසා. ේදනස්කන්දේ පහල වෙච් නිසා තා සුක අස්වාධයක් ගෙනත් දෙෙන නිසයි සුබයි සුයි කියල පේන්නේ. සුබයි කියල පේන්නේ. නම් තමාතුළ ස්කන්දටිකත් මහලවෙච්ච තැනක තමයි සුබයි සුබයි කියලගත්තේ. ස්කන්දටික වනාහි අනිත්‍ය වසිෙන් දුක්වසිං අනාාත්ම වසියෙන් දකින හැකියාව තිබ්බොත්. අන්න ඒක තමයි ඔය තැනදී තියන ලෝකෝතර සම්මාධි්තිිකත්වේ කියල කියන්න. ඒකතමයි සැබෑම ආරක්ෂාව. ඒක තම් ප්‍රබ ආරක්ෂාවක් නෑ ළඟට ඒඟ ැිකවවා ජීවිත මදේ යෞවන මදේ ආරෝග්‍යයා මදය කියන මදේ ඇතුලේ වාසේකරන කෙන කනාරක්ෂිතයි ආරක්ෂිත විදිවිධානයේ තමයි මරණ සතිය වඩන එක කියලා. අතු ෞක සමමාධදිි්ටිගත්යයක් තියෙනවා එතකොට ආදමැරුුණත් බොහෝ වෙලාවට සුගතියට යන්ට ඉඩකඩක් යාට තියනවා බොහලට සගතතියන්න පුළුව. ුතියන් ලුණට අ අපිමේ සංසාහර ගම නිවරරගන්නක දැන කතා කරන්නේ යා තිෙන් ෝන ස්ථාවර ආරක්ෂක විධවිධාන තිගත්ති ෝන. ස්ථාවර ආරක්ෂාවක් ති ෝ. මකද ස්ථාවර ආරක්ෂාව මරණයේ බනාහි ජීවිතේන්ද්‍රය රූපේ කඩා වැටෙනෙක විදිීර කිල් දෙපා. මරණය කියන්නේ ස්කම්දටික බිඳනක කියල දකිින්ද. උපත කියන්නේ ස්කන්දටික පහලවෙන එක කියලකන්. උපතයි මරණයයි කියල කියන්නේ... මෞකුසෙන් බිහිවීම කියල දහින් දෙපා. උපත කියන්නේ මෞකුසෙන් බිහිවීම මරණය කියල කියනන්නේ ජීවිතේන්ද්‍රී රූපය බිඳවැටීම කියලා අවුරුදු අසුවක විතර අන්තර්කාලයෙන් ඇතුළේ දෙපැත්තින්තියන්නේ ජාතියයි රණය කියලා දකිින් දෙපා. එම දකිනකත් එෙක්තර විදික සම්මාධිත්තිිකත්යක් නමුතු ස්ථාාවර්නය. ස්ථාවරත්තය කියල කියන්නේ ස්කම්දයන් හැම වෙලාවකම පහළව වෙන ඒකයි යබට ලෝකයේ පහම්වෙන්නේ ෝකේ මුණගහෙන්නේ ඒ මුණගැහිච්ච ලෝකේ පැත්තට ආයත් යන්න හිතනවා අන ොගොලන්තින කාමපාදාානී නමුම කලෙසිය. ඒ ලෝකේ මගේ කරගන්න මයනෙෙන් ඒ ලෝකේ පේනු වනන් ඒ පිච්ච තැනැතිනවා අපින්නත්න දිට්ටි උපාදාානී සභාවයක් කලෙසිය. ඒ ලෝකේ මමායිනින් අල්ලගෙන ඒ මමායිනයේ පදනම් කරගෙන යා තුළ යම්කිසි සික්ෂණයක් කැවිල්ලන මමායිනය ඇතුළේ එයාට තිනො සීලබ්බත පරා එයා අයාටතිනව සීලබ්බත උපානී කෙල ස්ොභාවයක් මයිනීින් ගත්ත ලක පදනම් කරගන නැවත නැවතේ ලකයේ ගිහින් බලන්ඩ හිතෙනනවන. අහල බලන්ඩ හිතනවාවනක් රහ බලන්ඩ හිතනවාවන ස්පංශ කරල බලන්ඩ හිතනවාවන කල්පනා කරල බලන්ඩ හිතනවාවනං. ඒ හිතනක ඇතුළේ පින්වත්නී තියෙනවා නැවත නැවත බඳු ෝකයක් එක් එකතු වෙන්න හිතෙනවානං එතන් තියෙනවා පන්නවත්න කන්දෝපාදාන ස්වභාවයක්. ස්කන්දරිිකුපාදාානය විච්චේක. කෙලෙස් තියෙනවා. ස්කන්ද ටික පහලවීම ජාතිය විදිීර දකිින්ද. කන්දාානම් බේද ස්කන්දික බිඳනක මරණය විදිීර දකිින්ද. ඒ විදියට දකින හැකියාව තියෙනවා අනං එයාට තියෙනව ලෝකෝත්තර සම්මාධිප්ටිකතය. බලන්න අනාරක්ෂාව කෙටිකාල ආරක්ෂාව සස්ථාව ආරක්ෂාව කියලා පේවරව තුනක් ඇතුළි අබිමික කතා කළා. මේ වැඩපිළිවෙේල් ටාවත් එයාට එක් මේ දේශනාව විතරක් ඇති. මේ දේශනාව විතනක් ඇතියාගේ කෙලෙස්ටික කැරිලේයන්න ඒනි ින්නත් ඔොල්ල ොලගේ ජීවිතය ඇතුළේ මේ වයිශාක්‍ය මංගල්ලෙ වෙනුවෙන්වත් මේ කතාව දකින්න බලන්න්න. එක දැක්කොත් ගෙදර කූඩු හදන්න බැරි වුණට කනසල්ලක් කදාගන්ඩිපා. තොරම් බලන්ට අන්ඩ බැරි වුණට අඩන්ඩපා. දන්සල්ලෝට අඩ බැරි වුණාට බයිවිඩිපා. දන්සල් දෙඩ බැරි වුණාට ඒකකාන මෙහම කකාලාමේ අවුද ැරිවුුණන කෙළ කනස්සල්ලක් කදාගන්ඩපා. පන්සල්ට අද බැරිවන්න ඔොල් සෝසු ෙළන්ි. හ ಬರು ಡ ದ. ಾಲಾತರයක් ಸீල්ගತ මිනිස්್ು. காಾලාතರ ಬනහපු මිනිස්සು. ලಡද இந்தದಲ ಜನಲಪಯನ್ ிய ಬಾගನ ොಂந்த ಿින් ಿ வாಾಡ ண் ರුවඉ මිනිස තාಾಗ. පස තා ್ರயாಾಿವ ඩ කරලා. දන්பැண் දಲ සங்கே ඇசර කරලා. வಹರ வி ರಾ ಇ කරලා. අතිය සංස්කාරනුව මේ වෙලා වෙත් හැසිරමින් ඒ කාලෙමන් මෙහෙම කලානේ මට බෑනේද කියලා කනස්සල්ලින් ඉන්න ඇති කනස්සල්ලට පත්තෙන් ඩිපා. මේ බෙලාදේ පිළිවෙත් පුරාගෙන සැබෑ අවබෝධය කර යන දක්ෂකම ගොඩනගා ගන්න. ඒ දක්ෂකම විසි ඔබ සුරක්ෂිත කරනෝ. එනිසා ඔබ හැම දෙනාටමල හෝරාවක කාලයක ධර්මානුශාසනාව ජීවිතාවබෝධය ධර්මාාවබෝධය සැබෑම සුරක්ෂිත භාවය පිණිස උපකාරවේවා කලපිදේශන.